විපක්ෂ දේශපාලනය තුළ විවේචනයට තමයි හැමතිස්සෙම තැන දීලා තියෙන්නේ. එසේ බොහෝ විට කිසිම රජයක් කරන කිසිම ව්‍යාපෘතියක හොඳ පැත්තක් කතා කරපු අවස්ථාවක් අපිට අහන්න ලැබිලා නැහැ. එක්කෝ උදාහරණයක් විදිහට හයිවේ එක ගැන කතා කරමු. හයිවේ එකේ ටෙන්ඩර් පරිභාෂාවගේ සහ ඒ වියදම් වෙන මුදල ගැන තියෙන එක. හරි වැදගත් ඒක. උදාහරණ අපි එක. මට අමතක. බුල්තියල් ගෙනියන්න කියලා කිව්වා කියන එක තියෙනවා. පළවෙනි එකද බලන්න. දැන් ඔබලා දැක්කද මේ ළඟදී බන්දුල ගුණවර්ධන ප්‍රකාශයක් කරනවා. හයිවේ එකට ගත්තු මුදල් ගෙවන්න හයිවේ එකේ ආදායමෙන් ගෙවනනම් අවුරුදු 160ක් යනවා කියලා. මම දන්නේ අවුරුදු 160ක් යනකොට හයිවේ ඕනද කියලා බස්තු වන්න. මම දන්නේ අවුරුදු 160කින්. හරිද? ඒකට සාක්ෂින කොතනද යයිද කියලා අපි දන්නේ. ඒ කියන්නේ මොකද්ද? මම පුද්ගලික විශ්වාස කරනවා පාරක ආදායම පාරෙන් උපයන්න ඕනේ. කියන්නේ පාරක ආදායම පාරේ අර කතරගම යන අපිට පේනවනේ සිංහල අවුරුද්ද මේ ටිකට් එකේ නෙමෙයි මේ මේ ආවෙන ආර්ථික ප්‍රතිලාභය ආර්ථික ප්‍රතිලාභය එතකොට ඒක තමයි ජීවනය. එතකොට ඔබ හිතන්න මේ ගාලුපාරේ ඉඳන් මේක ව්‍යාපෘති වාර්තාව අමල් කුමාරගේ මහත්තයා හදපු ගාලුපාරේ ඉඳන් මේක කිලෝමීටර් 13ක් විතර ඇතුළට ගිනව පාර ඇතුළට ගිනකොට ඒගොල්ලෝ කරන රිසර්ච් එක තමයි මේ ගාලුපාරත් එක දෙපස ගාලුපාරෙන් ඇතුළට එක පැත්තක් මුහුදනේ ඇතුළට කිලෝමීටර් 2ක් විතර තමයි සංවර්ධනේ තියෙන්නේ. එනම් මේක සංවර්ධනය යන පාර මෙතෙන්ට එන්න ඕන. එනම් මොකද වෙන්න ඕනද? ඒ පාරත් එක්කියාගේ නගර සැලසුමකුයි පාරත් එක්ක තියෙන කර්මාන්ත පද්ධතිකුයි තියෙනවා. දැන් මොකද වෙලාද? අර මොකවත් නැහැ පාරක් තියෙනවා. දැන් පාර බරක් වෙලා තියෙනවා. හරිද? අපි නිකන් මම දැක්ක හිටපු ගමන් අවුරුද්දට මෙච්චර ලාභ ආවා. ඒකෙන් බන්දුල කිව්වනේ අවුරුදු 160ක් යනවා කියලා. ඒකෙන් මනින්ද බෑ. ඒ නිසා මොකද වෙන්න ඕන? පාර කියන්නේ යටිතල පහසුකම. ඒතරේ යටිතල පහසුකම වර්ධනය වෙනවා මොකද? ආර්ථිකයට ප්‍රතිලාභයක් ගිනේ ඉන්න. හැබැයි අපිට පාර තියෙනවා. ඒකත් එක්ක අනුබද්ධ වුණු ආර්ථික ක්‍රියාකාරකම් නේ. හැබැයි කොළඹ කෙනාගෙන් රටේ ආර්ථිකයට කිසිම ප්‍රතිලාභයක් ගෙවුණු දශක ඒකට දරපු වියදමට සාපේක්ෂව ප්‍රතිලාභ නැහැ. ඒකේ ඔබ දැකලා තියෙන කන්ටේනර් කීයක් යනවද? භාණ්ඩ ප්‍රවාහන කරන ලොරි කීයක් යනවද? අතරගම යනවා. හරිද? එහෙම නැත්නම් අපි කිරිවිහෙර වඳින්න යනවා. ඒක හරි. අවුරුද්දට ගමේ යනවා. ඒක හරි. හරිද? හැබැයි ආර්ථිකයත් එක්ක කොහොමද බද්ධ වෙලා තියෙන්නේ? ආර්ථික ඔබ දැකලා කන්ටේනර් කීයක ඔබ ලෝකේ හයිවේ කියලා බලන්න ගිහිල්ලා හයිවේල පොලිමේ තියෙන මොකද කන්ටේනර්ස් මේ කීයකන කන්ටේනර්ස් ඒ කියන්නේ මොකද්ද මේවා හදනකොට ඒ මම නැවතත් කියන පාර ඔය බන්දුල කියන එකට මම එකඟ නැහැ එයා කියන පාරෙන් ආදායම මම ඒකට එකඟ නැහැ පාරෙන් තව ආර්ථික තත්ත්වයන් නිර්මාණය වෙනවා දැන් පාර තියෙනවනේ ඒකත් මත එකතු වෙලා ඔබතුමාලගේ ආණ්ඩුවකට හරි මේ ආර්ථික තත්ත්වය ගොඩනගන්න ලේසි නැද්ද අනුරුද්ධ සනායක මහත්මයා හොඳයි 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 මේවා කඩලා දාන්න බෑනේ හදපු දින මත්තල කඩන්නත් බෑ හයිවේ කඩන්නත් බෑ අපරා ඒ වගේ ආර්ථික තියලා ඒක හදන්න ඕනේ ඒක හරි හැබැයි අපි කරා නම් හයිවේ එක හදලා දැන් කීයද අවුරුදු 10කට වැඩි නේ වැඩි අවුරුදු 2010 වගේ විවෘත කළා ඒක ඉතින් අවුරුදු 15ක් ගිහිල්ලා තාම කන්ටේනර්ස් යන තැනකට අපිට ගේන්න බැරි වුණා නම් 15කට පස්සේ හරි අපි කරමු හරිද හැබැයි එතකොට අපි දරන්න ඕන මම කියන්නේ අද අපි මේ ණය උගුලේ හිරවීමේ හිර වෙලා තියෙන මොකක් නිසාද දැන් ණයගුල මොකක් නිසාද? කරුණු දෙකක්. අපි ගත්තු ණය වලට සරිලන වත්කම් හැදුවේ නැහැ එක. දෙක ගත්තු ණය වලින් අවශ්‍ය වත්කම් හැදුවේ නැහැ. මම එක උදාහරණයක් කියන්න. හම්බන්තොට වරාය. ඩොලර් බිලියන 1.1යි. මෙතන ඇවිල්ලා තෙල් පිරිපහදුව. ඩොලර් බිලියන 1යි. 2007 ඇස්තමින්තු. හරිද? තෙල් පිරිපහදුව හැදුවනම් තෙල් පිරිපාදු අද තියෙන පිරිපාදු 1969 හදපු එකක් 69 කියන එකේ අවුරුදු 55ක් අවුරුදු 55කට වඩා පැරණි තාක්ෂණ කොච්චරද හරිද අද ඉරානියන් ඔයිල් විතරයි අපි එකේ පිරිපාදු කරන්නේ අපේ නැප්තා එන ප්‍රමාණය වැඩි හරිද ඒතකොට ඒ නිසා අපිට අර මේ බොර තෙල් ගේනවට වඩා වැඩිපුර පිරිසිදු කරපු තෙල් ගේනවා ඒතකොට අපේ වියදම වැඩි හරිද ඒ නිසා එතන එහෙනම් ඩොලර් බිලියන කොතනද එන්න තිබුණේ අර හම්බන්තොට වරාය ඩොලර් බිලියනක ඉන්න පිරිපාදුවට පිරිපාදුවට ආව නම් අපි එකෙන් හරිද තව අපිට තිබුණා තෙල් පිරිපාදු දෙකක් දාන සල්ලි හොයන්න තිබුණේ කාලෙට ඒක මම කියන්නේ හදපුවා නාස්ති කරන්න කියන එක නෙවෙයි හැබැයි හදපුවා අපිට බරක් වී තිබෙන්නේ ඒ කියන්නේ මොකක් හරි ගොඩනැගි දැන් හම්බන්තොට වරාය හදලා අවුරුදු 20ක් විතර ගියාට පස්සේ නැවක් ආවා කියලා ප්‍රවෘත්ති ගහලා වැඩක් නැහැ මත්වල ගුවන්තොට පොලක් හදලා මම දැකලා තියෙනවා හරිද මත්වලට ගුවන්තොට පොලට ගුවන් යානයක් අහමුවාම ඕගොල්ලන්ගේ ප්‍රවෘත්ති ගහනවා. ඒ කියන්නේ ප්‍රවෘත්තියක් කියන මත්තල ගුවන් තුරපළ ගුවන් යානයක් කියලා. ස්ටේෂන් එකකට ගුවන් යානයක් આવුත් නිවුස් එකක්.
හේතු දෙකයි. එකක් අපි ණයවලට සරලන වත්කම් මෙදීනේ. මේ හිටපු පාලකයෝ ණය අරන් කරපු ආයෝජන කර ව්‍යාප්ති ගැන තියෙන ප්‍රශ්න සියල්ල ඒව නිවැරදි. මගේ ප්‍රශ්නේ බවට පත් වුනේ මේ ආයෝජන වලට අහිත කර සා ඊට විරෝධී ආකල්පයක් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ඒ කියන්නේ සමහර අයගේ තියෙනවා බලවේගයේ දැරුව හැමදාම මේ මොකක් හරි හොඳ දෙයක් කරන්න හදන අපි විරුද්ධ වෙනවා වගේ මතයක්. හැම දෙයකටම විරුද්ධ වෙනවානේ. හැම දෙයකටම විරුද්ධ වෙලා නැහැ නේ. හරිද? තීරණාත්මක මම හයිවේ එකට විරුද්ධ වීම නේ අපි කියන්නේ. අපි කියන්නේ මොකද්ද? හයිවේ එක ප්‍රතිලාභ සහිතව කොහොමද කරන්න ඕන? අපි ඒකනේ කියන්නේ. ඇඹුල් තියල් ගේන්න හයිවේ හදලා වැඩක් නැහැ කියලා කියන්නේ මොකක්ද ඒකේ තේරුම? අපි මාතර නිෂ්පාදනය කරන්නේ ඇඹුල් තියල් නම් ඒක ගේන්න හයිවේ එකක් ඕනේ නැහැ නේ. මේ එකේ යෝජනා කරන්නේ මොකද්ද අපි? ඔබ මාතර වෙන දෙයක් නිෂ්පාදනය කරන්න. ඒක අපි යෝජනාව. ඒක වැරදි නැද්ද? ඒක හරිනේ. හම්බන්තොට වරාය අපි කියන්නේ මොකද්ද? වරායට භාණ්ඩ ප්‍රවාහනය කරන වරායක නිසා සර්විස් සෙන්ටර් එකක් බවට පත් කරන්න. හරිද? සර්විස් ඉගෙන අපිට වැව් නැව් 36 දක් ගමන් කරන අපේ මූදී. හොඳ සේවා සපයන සෙන්ටර් එකක් බවට පත් කරන්න. ඒකේ දැනෙන් අපිට භාණ්ඩ ප්‍රවාහනය කරන වරායක් හදන්න පුළුවන්. හොඳයි.